இந்த ஆண் குணாக விஸ்தரகர் இல்லைங்கிற மிக விஸ்தரகருக்காக இந்த அறுபது முதலாக அறிவு தட்டிக்கின போது முதல்ல விஸ்தரத்து விக்கிரக விராதீனம் ஏ குணத்துக்கு எகிஞ்சிக்கிற குண வாசனை கருகின் என ஹேட்டி குண பூர்ணி கரகான ஹேட்டி முளை ஜலாக்கிற விக்கிரக கரணம் அகை ஜலா முலட்டு சகுண கரகான விக்கிரகிறது விக்கிரகம் முளை ஜல அகட்டு அனுகாமணி கண்டோட அகை ஜலா முலட்டு ඒක අපි ප්‍රමාණිකුළු දැනගන්නවල විදිහන ආකාරය. ස්වාකාස සම්දිත්තික ආකාරික ඒහිපත්තික ඕපනායක පස්සත්තා වේදර්ම විඤ්ඤෝ කියලා. ඒ විදිහට ගුණේ නා. අනිත් සංගුණවල පූර්ණ වේලා එනකොට දහස් ගුණ වැටෙන්න පටන් ගන්නවා. සංගුණවල තමයි ධර්මාභෝධයට අවශ්‍ය බලපෑම හැදෙන්නේ. මේ බලපෑම කියේ ධර්මයේ ආභෝධය හා ධර්මයේ ස්වභාවය ආභෝධය වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ වෙනම හොයාගන්න පුළුවන්. අනිකයි ඔක්කොම කරන්නේ සර් කෘත ගන්න. සර් අකෘත නෙමෙයි. සර් කියන්නේ තමයි. නා මම එක් හදන. කොහේ හරි දැනදෙල්ලේ ඉන්න මම එක් හදන බව තමයි ඔක්කොම කියලා දෙන අන්‍ය ආගම. මම එක් හදුවොත් අනාථ වෙනවා කියන එක තමයි බුද්ධහම කියලා දෙන අසබ්න වෙනවා ලෝකේ පැවැත්මේ දුකට හේතු වෙනවා. මම එක් හදන එක නවත්තන බලක් තියෙනවා නම් ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනා කළා. තමන්ට වුණොත් හැටියට කොල්ලා කියන්නේ නේ. මමත්තේ අත්තර දමන අත්තරේ නැලී මිදී නිදහස් වෙන ලෝකේ ස්වභාවය පෙන්ලා දෙන යෝගී යථා ස්වභාවය පෙන්ලා දෙන ධම්ම කියලා තියෙනවා. ඒ බල අහනට අනේති මම හදන මොකද? ඇදා හදාගෙන මොකද? කන හදාගෙන මොකද? නාසය හදාගෙන මොකද? දිව හදාගෙන මොකද? කය හදාගෙන මොකද? හිත හදාගෙන මොකද? ඕකේ ඉන්නේ අසකා දිවනාසේ කයවන හැදුනෝ. යාතිනි බොහෝ වෙයි. යාති හතරක ජරාවා කියන පස් වෙනවා. ඒවා හොඳයි කිව්වොත් ඒක කැදී බින්දි යනකොට ලෝකපරිදී දුක්දොමනස පාසෙ එනවා. ඉතින් ඇහැ හදාගත්තා ඒක හොඳයි කියන ඉඳලා. ඉතින් මට මගේ ඇහැ වාගේ කියලා කියන්නේ ඒකද? අනේ මගේ සාම්ප්‍රදායික පොත්තර හොඳ කියලා නම් නිගමනය කරලා තියෙන්නේ ඒකද? කන හැදෙන්න පුළුවන් පටන් ගත්තොත් අනේ රෝගයක් හදනවා බය වෙනවා. මම කොහොමද අහන්නේ? ඒකට අර පොත්තර වාඩිවල. ඒකේ වැදගත් තියෙන තරම. ඉතින් නාසයේ ගලසුන දෙකට දැයි නැතුව ගියත් එහෙම හරි වැඩේ මට උනේ. ජරාවා කියනවා හොයාගන්න විදියක් නෑ. මොදේක අපයාගන්න විදියකුත් නැහැ. ඒ ලෝකෙ භවිෂයේද බලු බාධා. තමයි ජීවිතේ පැවැත්මට බාධා. හදසෝ දෙන්නේ නෙවෙයි. සාහදාගෙන ඉන්නේ තේම. අනේදි කොහොම කොච්චර හොඳ රහයව දුන්නත් මරම කරේ. සාහදාගෙන ගන්න විදියක් නැහැ. කොහොම හරි විවාහ දාගන්න. අදහගෙන ආව නිවෝ කර ගන්න. මේ තක්හි ගන්න ඕන මේ ආදායෙන්ද වෙන්නේ. අදහලා කෙරේ. දැන් මොකද වෙන්නේ? මේ ආකාරයෙන් අසකරේ වෙනස්සේ ශාරීරික පිළිබඳව ආසාවන්ගේ බැඳලා ඉන්න. ඒවා හදාගත්තාම හැදෙන්නේ මොකද? මගේ එහ මගේ කන මගේ දිව මගේ නාසය මගේ කය මගේ හිත ඒ ඔක්කොම මම ගත්තම ඉතිය. ඔබ හදාගෙන තමයි මේ අනන්ත කාලේ අනන්ත අන්තාරය වඩන්නේ. මම මේ හදාගෙන දුක් විඳිනවා. දෘෂ්ටිගත කියලා හදාගත්ත මගේ පිටා අතකම දිවනාසේ ශාරීරිය මන පොඩ නැගෙන. ඒතර ගතක් හිතා ගොඩ නැගෙන. ඉතින් ඒතර හිතේ මේ ගත ගැන දැනෙනවා. ගතෙන් ගන්නව අරමුණු වෙනවා. ඔවිදෙල හිතෙන් හිතනවා ඔයා කාටින් මම කියන එක ගොඩනගාගෙන ඒක හරි ආශ්‍රාදනයයි කයි ඉවර කරලා ගෑ කියන අදහස නිසා මමත්‍රයේ තුළ සැරිසරනවා ඉතින් මෙන්න මේ සැරිසරණයකට බුදුරජාණන් වහන්සේ බණ කිව්වා දේශනා කළා නෙමෙයි ධර්ම දේශනා කළේ ඕක මහ අපරාධයක් ඕක මහ දුක් කරදරයක් ඕක හරියට තේරුම් අරගෙන ඔය මම හදාගන්න එක ඔය හදාගන්න එක අකුල කරා සර් කෘත කරොත් ක්‍රියාව ක්‍රියාත්මක වුණොත් ඔය හැදෙනවා සර් අකුල කරන්න මෙන්න මේ වැඩේ කරන්න කියලා ධර්මය දේශනා කළා ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාව ලෝකේ පැවැත්ම හදාගන්න නෙමෙයි නිවන. නිවන පරමාර්ථකයෙන් දේශනා කරන නිවන කියන්නේ තව අක්ෂුතතේ. තව නැතිද? අන්න ඉතින් තවත් කරනවා මාර්ගය හත්න යම් දේශනාවක් ඇද්ද? ස්වාකාත දේශනාව. මුතු වලක් වාගේ එකට අමලු දේශනා කියවට හරියන්නේ නැහැ. මුතු වලක් වාගේ එකට අමලු ලෝකේ කොච්චර තරම් තියෙනවද? ඒක ටිකක් අගල පිළිඳ තමයි සස විදිහට වැඩ කරගෙන යනවා. එකට අමලාගත් එක තමයි හද. කජු මාළුව ග්‍රහව ඉන්න අමිරි වෙන්නේ නැහැ. අදුකින් කපාගෙන ආව රහ විඳින්න බෑ එහෙම තියෙන්නේ. ඊළඟට හම්බ වුණ වෙලේ මොකද ඒ කපන්නු. ඒක ඇපුවා. ඒත් අද මාළු හම්බ වුණේ නෑ. ඊළඟට හම්බ වුණ එකක් තියෙනවා ඒක පස්සේ කරලා දුන්නා ඉතල කරලා දුන්නා. කපාව විකාරගෙන මදරිය තාම්බන්නු. තමලා තිමිදි ටික අරගන්නු. ඒක ඒ වෙලාවට කරගන්න ඕනේ ඊළඟ. ඒ වෙලාවට කඩ මාළු හැදුන්නේ. ඒක අවහේ තුන පහේ මේ දාලා අවහේ ගන්න මුළු නිමිති දාලා ඒ මාළුව හැදුන්නේ බාලි පිටික සම්බන්ධ වෙයි. ගාන පිළිලෙ නෙමෙයිද කි. ඊට පස්සේ සම්බන්ධ තිබ්බට ආදාය එන්නේ. ඒක වේදා ගන්න ඕනේ. වේදා ගත්තා රහදා එන්නේ. ඒක අනාගෙන හරි
අධිගාරගෙන කටේ දාගන්න. කටේ දැම්ම සාදේන්නේ අන්ත දෙයින් පටන් ගත්තා විතරයි. හපන්න ඕනේ. ඒතරොන් සාදේන්නේ අප්තාව. ගිලිනකොට සාමල සක්කා. බලාපොරොත්තුනේ කතුමාළු වෙන හබලන්න නම් අනුගුරු වැළපිල්ල කරන තමයි කතුමාළු හදනවාගදී ඔක දැකිලා තියෙන්නේ. ඉතින් බුදුගණන් වහන්සේගේ ධර්මයේ මුතුබලක්වා පැමිණ ගහ ලෝකෙ ඔක්කොම දාලා ඉන්නේ. සූප වලන් ආස්වාද ගන්න, ශබ්ද ආස්වාද ගන්න, ගන්ධ ආස්වාද ගන්න, හමුදල හමුදල තමයි වැඩි ගන්න. එකිනෙකට ගන්න හමුදල ගන්න. කොට මොකද්ද මුතු මොකද්ද? දැන් මෙන්න හැඟවලු බා. හැඟවලු ගහ දකින්න කිවි ඒක. මුක්ත කිවි මොකද්ද? ඒ මුතු කැටවලු නෙමෙයි කිවි. මුක්ත කියන්නේ විදේන. විදේන අර කියන්නේ මුක්ත. මොකේද විදේන? බැඳිලා ඉන්න කොටේ. මොකද්ද කොට? අවිද්‍යාවයි තෘෂ්ණාවයි. අවිද්‍යාවයි තෘෂ්ණාවයි යන විදිහ කොටේ බැඳිලා හිටන් ඉන්න එකේ මුක්ත වෙනවා නම් කවදා හරි අනු මුතු වල. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුතු වල. එහෙනම් අවිද්‍යාව තෘෂ්ණාව දෙකේ විදෙන ක්‍රමයක්. අනු මුතු වල කයි ධර්මයි. අපි මේ ලෞකික ප්‍රේම ගත්ත අර බබළු අල්ලලා හිටන් නුකුල අමුල්ලා මුල්ලාගෙන අල්ලගත්ත කොට අපි හිතාගන්න. අනේ බුදුරජාණන් වහන්සේගේ මුතු වලමගත එකෙන් එක ආදීනව බලවල අත්හරින වැලි විදියට මුක්ත වුණා. මොකෙන්ද මුක්ත වෙලා තින්නේ? කොට මොකද අවිද්‍යාවයි තෘෂ්ණාව. වැදුණු අවිද්‍යාවයි තෘෂ්ණාවයි ආදීනව දැක දුරු කරගෙන දුරු කරගෙන යනකොට කොටෙන් මුක්ත වෙන ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මුතු කොටක්. ඒකෙන් කත වුණා. අවිද්‍යාව තෘෂ්ණාව සහ දෝය හැදේ. සෘත වෙනවා. ඒකම කරනවා සෝ අකුත වෙනවා. නැහ් සාකාත වේ. ඉතින් සාකාත මුතුබලක් හා සමානයි කියලා කියන්නේ ඕක. එතෙන් අපි මුතුබල හොයාගත්තා ලෞකික අදහසින් ගත්තා දැක්ක ගන්න පුළුවන්. අපි ඉන්නේ අමුතු පොළොවේ. මුතුබලක අමුතු ඒවා වගේ. හැමදාම අමුතු දේවල් බලන්නකම ඉමකට. මුත්ත නොවන්නේ මිදෙන්නේ නැති. ඇලිය ඇලිය නිකන් වස්තක වැදගෙන අමුතු පොළොව. අමුතු පොළොව තමයි අවිද්‍යාව කෘෂ්ණා. විදෙලගෙන දිනේ. ඒක වැදලා ඉතින් අල්ලගෙන වෙයි. අමුක්ත වෙන්නේ නැහැ, මුක්ත වෙන්නේ නැහැ. අමුක්ත වෙවි ඉන්නකොට අමුතු කොට. මේ ලෝක සත්‍ය මුත්‍යදරව ගමන් කරන්නේ අමුතු වෙයි. අමුතු කොට. මේ මුතු කොටේ ගමන් කළොත් නිවන් මාර්ගය. එන ආර්ය මාර්ගය දෙන්නේ බුදුන් දේශනා කළ ධර්ම. එන සෝ අක්ෘත වේ ධර්මයේ ප්‍රව දෙකකින් මාවකින් දහ බිඳුකෙකේ නියම අර්ථය. සමා කරන ධර්ම ලෝකයට ගන්න. සමාය කියනවා යටි රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ උපාදානක් කියන්නේ බැදලා ඉන්නවාද? ඒ අවිද්‍යාව දුස්සාදක නිසා බැදෙන උපාදානේ එකින් එක විදිවිදි යනවනම් එකින් එක අත්තරින් වෙලෙ විදි යන යථා ධහම ලෝකේ ආදීනව දැකලා නිවන ආනිසංස දැකලා වෙනින් ධහමක් ඇහුවන අන්න ඒක පොතේ විදිවිදි යන මුතු කොටක් වන ධර්ම. ඒ අත්කතාවන මම සමා කරන්න එක හතර කරන ධර්ම. ඔන්න යටි වාක්කාතෝ භගවතාදම් කියව මේ ධර්මයේ භගවත මොකක්ද කියලා බෙදලා බලන්න නැතුව එක වශයෙන් ඒකීය ඝන සංඥාවේ ඝන නිසා සත්‍යය පේන්නේ පුද්ගලය පේන්නේ ද්‍රව්‍ය වස්තු පේන්නේ ඒව අරගෙන ඒව ඇලෙන්න හිතෙන්නේ වැදෙන්න හිතෙන්නේ ඔය හේතුව ප්‍රියමනාපයක් ගන්න බෑ ඒක වාස්තුවේ එකතු කරලා එකතුල හදාගත්ත සංපිද්දන වල තමයි ආස්වාද ගන්න රූප පොදි වල ශබ්ද පොදි වල ගන්ධ පොදි වල රස පොදි වල එහෙම තමයි ආස්වාදයේ ලොකු සත්‍යය මනසෙන් ගන්න. අර ඊට බැදෙන්නේ. මේක තමයි මේ ක්‍රමය. ඊට පස්සේ තව හදාගෙන ඒක බැදලා යනවා. මේ මෙන්න මේ එකතු වෙලා තියෙන සං මොනවද කියලා. දකින්න ඕනේ. මේ ඇයි මේ එකතු වෙන්නේ? සං වෙන්නේ මොකක් නිසාද? සං කියන්නේ මොකක්ද? ඇහැ රූපයන් සමග බැඳෙනවා සංයෝජනය. එහ සංයෝජනයක් නෙමෙයි රූපයේ සංයෝජනයක් නෙමෙයි හිබදලියම් චන්දරාගයක් ඇතේ සංයෝජනය. ඔන්නේ සං දකින්න ඕනේ. යථාර්ථයේ ධර්මය අරවල පස්සේ එහ කියන්නේ වැදෙන සුසු එකක් නෙමෙයි. රූප කියන්නේ වැදෙන සුසු ඒවා නෙමෙයි. එහේ රූපය නිසා චක්කු විඥානයක් හදගත්තා නම් වැදෙන සුසු එකක් නෙමෙයි. මේ ආදි වශයෙන්. ඒවා සංවින හේතුව දකින්න ඕනේ. ඇයි මේ සංවින? ඒවා හොඳයි කියන්නේ ඉච්ඡයි සපයි ආත්මය කියන අවිද්‍යා දෘෂ්ටියෙන් ගන්න නිසා. අවිද්‍යාවෘත්තිය ගන්දගේ සාමකද වෙන්නේ මෙන්න මේ සංකැදෙනවා කියලා මේ ධර්මයේ හරියට දකින්න පටන් ගන්නවා. නිසා ඒ ධර්මයේ තුල සං දකින්න ධර්මයක් ඇද්දී බුදුදහම. ඕක කියන සම්පීත්‍තික ධර්මය. ඒතර එයා දකින්න එකදේ.
කාලික මොකද්ද අකාලික මොකද්ද කාලික කියන එකේ අර්ථ දෙකක් තියෙනවා කහල කියන වදිනේ පෙන්නනවා කහල ගොඩ නැත්නම් කුණු ගොඩ යමක් නිසා කුණක් හට ගන්නවා නම් අපවිත්‍ර දෙයක් හට ගන්නවා නම් ලෝභය අපවිත්‍රයි ද්වේෂය අපවිත්‍රයි මෝහය අපවිත්‍රයි අන්නේ එහෙම දෙයක් මේ කාට ගන්නෙන්නා වූ එවන් කාල දෙයක් නම් හම්බ වෙයි. ඒ කියන්නේ ලෝභයයි කි මේවයි, ද්වේෂයයි කි මේවයි, මෝහයයි කි මේවයි කියන දහම් නවන හොරන්න හොරන්න දකින්න පටන් ගන්නවා. අන්නේ දකින්න දකින්න තමයි කහලින්. එහෙනම් ඒ කහල් නැත්තේ කොතනද? ඒ කහලේ හට ගන්න එකද? හට ගන්නවා සම්මතය. සම්මතය හට ගන්නවා උපතක් තියෙනවා, විවරණාමික කාලයක් තියෙනවා, අවසානයක් තියෙනවා. කාලකින්මට අහු වෙයි. එයපින් බැලුවහම කාලික. එහෙනම් ඒක අත්දැකනට පස්සේ රාගක්ෂය කරගහා, ද්වේෂක්ෂය කරගහා, මෝහක්ෂය කරගහා, කාමයේ හට ගැනීම නැවතුණා, ද්වේෂයේ හට ගැනීම නැවතුණා, මෝහයේ හට ගැනීම නැවතුණා. හට ගැනීම යම් තරක නැත්නම් හටගත් දෙයක් නැහැ, විපර්ණාවයටපත් වෙන දෙයක් නැහැ, වෙනසෙ දෙයක් නැහැ. එහෙනම් කාලමින්ින් වෛද දෙනා ඉදිරි වෙලා ඒකටපත් වෙන්නේ නැහැ. අත්තරේ නොවැළේ විදිහ ගියාම කාලගතියක් ඉවරයි. තුනෙලු දෙකක් එනම් කාල විකෝප ක්‍රම දෙකක් නිසා ඒ දෙකම කියනවා කාලින් නික්මුන නිසා අකාලිකයි. කාලයේ සම්පූර්ණ මිම්මෙන් නික්මුන නිසා අකාලිකයි. ඒ ධර්මයේ අවබෝධ කරගහ නිවර දකිනවා විදියට. අකාලික නම් නිවර. කාල නැහැ. කාලය හා සම්බන්ධයක් නැහැ. ඔන්න ඔය දෙකෙන් දකිනවා අකාලික ධර්ම. එතන කරගන්න. ඒහි වාසිකින්ද ඒව බලව කියන්න කියනවා. එන්න බලන්න කියලා පෙන්වන්න පුළුවන් කියලා අපි ලෞකික අදහසක් ගන්න. ඒ අතේ හංගා ගන්න රුපියල් 1000 නෝට්. අල්ලගෙන සල්ලි තියෙන. කො මේ බලන්න. අයිති බලමු. නැද්ද කියලා. ඒක බලමු. ඕන ඔලොමට්ටලියකට ඔබ දිනු කරලා දෙන්න පුළුවන්. අර හේතු කියලා පුළුවන්, විහෙතු කියලා පුළුවන්, මිනිහෙක් වශයෙන් උපාකාර. ඔබ මේ බලපන් කියලා පෙන්න. ආ පියාරේ කියන්න පුළුවන්. ඔය යාදී ඒක බලව කියලා මේ ධර්මයේ පෙන්වන්න පුළුවන්. එක එක කෙනාට වෙන්නත් බඩුවක් නෙමෙයි ධර්මයේ කියන්නේ කවුරුත්ක තියෙන්නේ. බුදුරන් වහන්සේ ළඟ තියෙන ධර්මයේ බුදුරන් වහන්සේගේ ස්වභාවය කවුරුත් මොකාට කොහොමද වෙන්නේ? සාතන් වහන්සේ ළඟ තියෙන අරිහත් ඵලයේ කාට කොහොමද වෙන්නේ? අනාගාමී කෙනා ළඟ තියෙන අනාගාමී ඵලයේ කොහොමද කාටවත් වෙන්නේ? එහෙනම් ඒව බලව කියලා කියන්නේ විවාහව තෝරාගන්න මොකද කියන්නේ? ඒහි වාසික කියන්නේ මොකද? අපි දුෂ්ණාවක් හටගන්නේ කොයි වෙලාවෙද? ඇහැට රූපයක් අරගෙන ඕන වෙලාවක ඒ ආස්වාදයේ මුල් කරගෙන ඇහැ අඳුර කරගෙන රූපේ අඳුර කරගෙන ඒ ක්‍රියාත්මකින මොහොතේ ඒ මුල් කරගෙන දුෂ්ණාවක් හටගන්න. ඒක මොහොතක් ක්ෂණයක්. කාන්ත ශබ්දයක් ඇහෙනකොට ඒ කාන්ත ශබ්දය ඇහෙන මොහොතේ ඒක ආස්වාදයේ මුල් කරගෙන ඒ ඇහෙන වෙලාවේදී ශබ්ද දුෂ්ණාව හටගන්නවා. නාසයේ ගන්ධයක් එනකොට ඒ ආග්‍රහණය දැනෙනකොට ඒ ආග්‍රහණය මුල් කරගෙන ඒ ස්ථානයේම ගන්ධ දුෂ්ණාව හටගන්නවා. දිවට රසයක් දැනෙනකොට ඒ දැනෙන වෙලාවේදී දිව මුල් කරගෙන රස දුෂ්ණාව හටගන්නවා. ඒ ක්‍රියාවේ වෙන වෙලාවක වෙන්නේ නැහැ. කයට පහසක් එනකොට ඒ පහස මුල් කරගෙන ඒ මොහොතේදී ඉස්පස්සේ මුල් කරගත්ත සුසුනාවක් හටගන්න. ඕවගෙන යම් මොහොතක හිතනවා අතීතයක් ගැන වේවා, අනාගත බලාපොරොත්තුවක් ගැන වේවා, වර්තමාන මොහොතක දෙයක් ගැන වේවා. ඒ පිළිබඳ හිතන මොහොතක අනුස බොල් කරගෙන ධර්ම සුසුනාවක් හටගන්න. ඔන්නේ කියන්නා වූ වෙලාවක් ඇතන. මේ සුසුනාව හටගන්නේ අහක නෙමෙයි. වෙන වෙලාවක නෙමෙයි. ඒ මොහොතේ බව දැනගන්න. එහෙනම් මොකද කරන්නේ? අන්නේ මොහොතේ මේ තෘෂ්ණාව හටගන්න යම් ප්‍රත්‍යක්යක් ඇද්ද? ඒක සිග කරලා දාගන්න නම් හික්මවල දාන්න. ඒකේ බැඳෙන්න හොඳ නැහැ කියන එක ඒකේ හික්මෙන් ධර්මයේදී අවබෝධයක් ලැබුණා. අන්නේ ඒ මොහොතේදී ලැබෙන ප්‍රත්‍ය පිළවන් ශික්ෂණය කරන හැකියාවක් ලැබෙන ධර්මාවෝ. මේක තම තමන් විසින් කරගන්න එකක් නෙවෙයි, කේක් ළඟ දින එකක් වෙන්නත් අදහලා වෙන්න එකක් නෙවෙයි. අයිති බලන්න කියලා මගේ කන්ට වෙන්න එකක් නෙවෙයි. මේ ධර්මයේ තම තමන් අවබෝධ කරගන්න එක උදාරාන්තයේ දේශනා කරනවා. තුම්හේනි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගත. උඹලගේ ධර්මනේ උඹලා කරගන්නනේ මම මොනව කරන්නේ? මට මාර්ගයේ මෙන්න කියලා කියනවා විතරයි.
ඒක ඔයගොල්ලන් කරලා දෙන්න බෑ. හැබැයි ධර්මයේ දැක්කම බුදුන් කියන ධර්මයේ ඒක බලව කියලා මෙන්නන්න පුළුවන් නම් එහෙම. ඕන කෙනෙකුට බුදුන් දකින්න පුළුවන් දේ තියෙන. එහෙම මෙන්නන්න පුළුවන් විද්‍යාමාන භාණ්ඩයක් නෙවෙයි ධර්මයේ. තම තමන් ප්‍රඥා ගෝචරව හිතලා බලන. සමාවිදී යථා භූතේ ලබා ගත යුතුයි. එහෙනම් ඒක වාසිය කියන්නේ මොකද්ද? ඒ මොහොත තුල අපි ඉඳලා ජීවත් වෙන මොහොත තුල වැඩි යුතු ක්‍රමයක් ඉන්නේ. මනස හියෙන් ඉඳගෙන ඔන්නෝක දැකලා ගච්ඡන්තෝවා ගච්ඡාමි इति පජානාති තිතෝවා තිතෝමි इति පජානාති සයාමෝවා සයාමෝමි इति පජානාති නිසින්නෝවා නිසින්නෝමි इति පජානාති මේ සතර ඉරියව්ව පිළිබඳව මනස හියෙන් ඉන්නේ. මොකටද මේ ඉන්නේ? මොකටද මේ ඉරියව්ව පවත්න්නේ කියලා බලනකොට ඒ ඉරියව් වර්ෂේ කළා අපි කරන ආස්වාදයේ ලක්ෂණ ඒක අහුවේ. සාගතාගත, වේසභාගත, මොහසහගත ක්‍රියාකලාපයක් මුල් කරගෙන තිබෙන සතර ඉරියව්ව පවත්න. මනසියේ සතර ඉරියව් පිළිබඳ ඉන්නකොට අනේ ඒ ඉරියව් වලදීම අහුවෙනා මේ නිබඳ භාවයෙන් ගයි ඉන්නේ කියලා. ඉතින් ඕකේ අනු ඉරියව් කියනවා. ඊට පස්සේ අනේ එතෙන්ද කියන්න පස්සේ මොකද වෙන්නේ? ඒ සම්මිච්චේකවල සම්මිච්චේන පසාවිදේන සම්පජානකාරී කෝ මේ අතපය අපුරනකොට අතපය දිගා කරනකොට හටේට කරනකොට මොන පාපකෙන්ද උසගෙන ඉන්නකොට දකින්න වෙච්චා ආලෝකිතේන විලෝකිතේන සම්පෝජනකාරී කෝ මේ ඉදිරිය බලන ඉතිපස්සේ බලන ඔව් මේ අපි මනසින් හිතේට වෙලා එතකොට සම්පිච්චේන සම්මිච්චේන පසාවිදේන සම්පජානකාරී කෝ ඒ ගතේ සිටේ නිදින්නේ සුත්තේ ජාගෘතේ වාග්ත්තේ තුන්හි භාවීති සම්පජානකාවි සෞත්‍රය. ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට ගමන් කරනකොට ඒ වගේ කතා කරනකොට කතා නොකරනකොට ඉන්නවා. එතකොට බලනකොට පිටිපස බලනකොට උච්චාර පස්සාව කම්මේන සම්පජාන මලමුත්‍රා පාඨිනේ බව මේ ආදී සෑම කරන අනු ඉරියව් තියෙනවා. මේ කරන හැම ඉරියව්වක් ගන්නෙම මනසියේ තියාගන්න. මනසියේ තියාගන්නේ යනවා කියලා යන්නවත් ඉන්නවා ඉන්නවා කියලා ඉන්නවත් නෙමෙයි මනසීය කියන්නේ. ඇයි ඒ ක්‍රියාවලිය නිකන් සිද්ධ වෙන්නේ නැහැ? හිතෙන් මෙහෙයවලා හිතෙන් ගත මෙහෙයවලා. ඒ යනවායි සිද්ධ වෙන්නේ. ඒ හිතෙන් ගත මෙහෙයවලා නම් ඒ වැඩේ කරන්නේ මොන බලාපොරොත්තු මොන අදහසින්ද? ඔන්නෝක මනසීයෙන් ඉන්නවා. අනේ මනසීයෙන් ඉන්නවට ලකින්. සාගිය මුල් කරගත කාරණයකටද, දේහේ මුල් කරගත කාරණයකටද, මෝහේ මුල් කරගත කාරණයකටද මේ කියන මේ ඉරියව් පවත්තා. අන්නේ ඒක දැකලා සතියේ කිදි. එතකොට ලකින තමයි කළ යුත්තේ. පහ කළ යුත්තේ මොකද්ද? පස්සාවද කළ යුත්තේ ලකින. සාගීත හේතු වෙන, දේසේත හේතු වෙන, මොහොත හේතු වෙන, උදා අනුකුඩා විරියක් නම් මේ මොහොතේ පවස්සන. මනා ගියේක දිලා මේක නොකළ යුත්තා. මේක යන් තමයි කරන්න පුළුවන්. තමාමයි බැලුවේ තමාමයි නොකළයි. පිටිපස්ස බලන්නේ තමාමයි පිටිපස්ස නොකළයි නේ තමාම. ඇයි පිටිපස්ස බලන්නේ? පිටිපස්ස බලන්නේ හිතෙනකොට හිතලා බලන්න පුළුවන්. මොකද පිටිපස්ස බලන්නේ? තරුණී කියන පිටිපස්ස බලන්නේ නැහැ. ඇයි බැලුවේ? හොඳට හැදලා ගත්ත අඳකට ගත්ත හැදවැල් කාන්තාවක් ඉස්සරහ වැටී ගියා පිටිපස්සට යනවා පිටිපස්ස. තරුණයා තමයි මොකද හැදවැල් බලන. අනේ එවිලිම ඉනවා හිත. පිටිපස්ස බලන්නේ නැහැ කියලා මෙලි හැබැයි. හැදවැල් කරන විපදුණු තමන් තමන් නිගහ ගන්න. නිගහ කරලා නිගහ කරගන්න. මොකද මේ බුදුදහම කියලා කරන්නේ? බුදු පිළිවෙත. කාගෙන් මුල් කරගෙන කාර්කිකය කරගෙන කරගෙන පිළිවස්ස බලන්න. උඹල මොකද්ද මේ නම් වෙන්නේ? අපි අපෙන් අහන්න ඕනේ. මෙන්න මේක තමයි දහම් ගුරුවරයා තමන්ට උපදෙස් දෙනවා කියන්නේ. ඇයි ගුණෝ තවත් මෙච්චර කාලා ආගේ පස්සේ ගිහිලට වෙච්ච ಗುಣ වදිවරද? සාපු ಗುಣ වදිවරද? තවත් ආගේ පස්සේ යන්න ආරම්භ කිදු කරා. ඔය සංඛාරයන් දුක ගොඩ නගලා හදන්න. මොන සංඛාරයන්? පිළිවස්ස බලලා ඉඳන් තමයි ආගේ සංඛාරයන් ගොඩනගන්නේ කායික වශයෙන්. ඔක රාගසගත කාය සංකාරයනි ගොඩනගෙන බැලුවොත් සංකාර ගොඩනගුවොත් මොකද්ද වෙන්නේ? මොන විඥාන මොකදද බැලුවේ? කාම රාගය මුල් කරගෙනයි බැලුවේ. බලන්න එහෙම බැලුවොත් මොකද්ද වෙන්නේ? කාම රාගන් නිසය කාගේ නිසිත වන්නාදී බැලුවොත් උඹ හටගන්න විඥානය මොකද්ද? සංකාරපත්‍ය විඥාන කියලා රාග විඥානය හටගන්න බලන්න නේද? ඉස්සරකට නෑ කල්පනා කරලා ගියේ විඥානේ හටගත්තොත් මොකද වෙන්නේ? ඒ දාන ස්වරූපේ ගත හිට නැමිලා හිටිනා නාම රූපේ හැදෙනවා. එතරුගේ අටකන් දියුණාසසකින් මුදිකුමේ දැන් ක්‍රියාත්මක කළේ ආයතන කරගත්. ඉන්ද්‍රිය වශයෙන් කියන දුන්නා කාගේ ආයතන කළයි මොකද පිට වස බැලුවේ. දැන් මොකද වෙන්නේ? ඉස්පර්ශයක් නෙවෙයි නේද? බැලුවේ ඉතින් ඉස්පර්ශ ලැබුණ ආයතන කරන අරගෙන හදලා. දැන් මොකද වෙන්නේ? බලාවනේ විඳනේ.
හරි හැදගෙන ආවන විඳින්න මොකද මේ වුනේ වේදනාවක්ද පස්සපන්තිය වේදන මොකද වුනේ අනේ වල ගෙදර ගිහින් තියාගන්න නැහැ ඔගේ හම් වෙන්න බැදීම කෙරේ සාගෙන් හාගත අරමුණක් කරගෙන කාගේද ගැදෙන ඇරුණා වේදනාවක්ද සංහාව කොහොම වරද ගියාම බෑග කොහොම හරි කතා කරලා ආපහු ගිහින් හරි ආයෙත් කතා කරලා ඒක උඩ ගන්න ළඟ ඇතුළට ගියා උපාදාන එක ගන්න ඕවල් කරගෙන ඉන්න මොකද වෙන්නේ ඒ જાතිය ගපහුනොත් එහෙම එක දෙක කතර කතා හරි ගියා නා උපාදානේ විලා සංහාවක්ද උපාදාන වෙන්නේ ඊට පස්සේ බව මොකද ඉස්පර්ශ කරගෙන නැත කා බවල තපි දෙන්න ගාව දැන් බාවේ જાතිය මොකද ඔය විදෙලි හිටිය කාම જાතිය විදෙලි විදෙලි ඉඳලා මේ ගි විරුද්ධ පැත්ත කටයුතු කළා කා බවවත් නෑ බව අධ්‍යා જાතිය මොකද අනේ වන්න කවදාත් මේ කුරුවේ ජරා જાතිය උපදින මේ පාර පාටල ගහගෙන හදන්නේ නැහැ ਉਹ හේතුව කරලා තියෙනවා බව අධ්‍යා જાතිය වෙනකොට කාම જાතිය වෙන සාර්ථක වෙන මේ අධ්‍යා කෙලවට නම් නැවත බලාපොරොත්තු වෙහිදිලා නැහැ නැවත කාම භවය උපදින සාතිපත්‍යා දරාවන්ට ඔබකට දේවි දුක දොරක් වාදකපත් වෙනවා නම් මිදිරන්නේ දැන් පොටේද බලසිකු ආරි වාගේදී පොටේද පොටේ අසුර නෑනේ අපි ක්‍රියාදාමී ආරි වාගේදී කියලා තියෙනවා බුදුරණන් හදි දේශනා කරලා බල කොහෙද කියලා තියෙනවා ඉතින් මෙතන වොත්තු දැන් කල්පනා කරලා බල බල කොහෙද කියලා තියෙනවා නිවන් දකින්න බලන්න අපේ ජාගරණ කතාවත් එක්ක සම්බන්ධ එන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බල අකුලක්වත් පදයක් මාත්‍රයක් වෙනස් කරන්න බැරි වුණක් නිසාද අපේ චර්යා පද්ධතිය සමගයි මේ දෙකම වැදගත් වෙන්නේ. ලෝකේ බල වැදගත් වෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු විමුක්ති බල වැදගත් වෙන්නේ අපේ චර්යා පද්ධතියත් එක්ක. ඉතින් අපිට බැරි වුණොත් එහෙම අර පොතේ තියෙන එකකින් කොහොම මේ චර්යා පද්ධතිය තෝරලා ගිහලා වෙන් කරලා බුදුබණ දියෙන් දෙන හොයාගන්න. අපිට නිවන් දකින්න බැහැ. එහෙනම් නිවන් දකින්න බල හරි ජීවිතය හොයාගන්න. ඉතින්ලා අර දෙයක් ගන්න විතරයි මේ. ඊට පස්සේ සමිනා දැන් මොකද වෙන්නේ දැන් ඔක වැළුවොත් හරියටම තීරුවල කටයුතු කරලා සතියේ ඉඳව කටයුතු කරලා මේක නිවන් කරත් නෙමෙයි මේක රෝගී වැඩ මේකේ මිදුණොත් නිවන් කර එහෙනම් මම මොකද කරන්නේ බලන්නේ නැහැ ඒක සාල්වන්ත බලන්නේ හිතවල බලන්නේ මොකද වෙන්නේ මොකද හැදෙන්නේ කය නෙමෙයි දැන් කය පාලනය කළේ නැහැ සතියේ ඉඳව කය පාලනය කරගහම කියන කායන වස්තනාව තිබත්තා ඔය එකක් විතරයි කිව්වේ. ඒ ඔය විදිහේ බලාර කිව්ව එක. යනකොට එනකොට කනකොට බොනකොට කතා කරනකොට කතා කරනකොට වදක්ජ බලනකොට බලවුත්‍රා පහ කරනකොට පෑම ඉරියව්වක් පාත්‍රනකොට මනසින් ඔය ජීවිත කරනවා කායල වන්දනා වල. ඔන්න කායන් වන්දනා. දැන්තර මොකද වෙන්නේ? මේ විදිහේ බලන්න ගියා නම් කාම වින්දනයක් හටගන්නේ මේ ඉස්සරදී. ඒක මහා අපරාධයක් බව දන්නවා. බයක් බව දන්නවා. අවු හික්කේ මකට පිළිගන්නේ. ඒ වේදනාවට ගෝචර වෙන පස්වලේ හදන්නේ නැහැ. පසවලන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවර කරනවා. ආයම පසනවත් එක මොකද වෙන්නේ? බලන්න ගිහිල්ලා ඉතින් හටගන්න තිබුණා මේ જાතිය වේදනාව. ඉස්පස්සේ. ඒ ඉස්පස්සේ ඉඳලා මේ වේදනාව හටගන්න. ඒ ඉස්පස්සේ නතර කිරීම මගේ ක්‍රියාදාමය. මාර්ගිකලේතු වෙනවා. මම මේක කළා නම් මොකද වෙන්නේ? නතර කරා. පස්වලේ රෝදා වේදනාව නිරෝධ. ඉස්පස්සේ හටගන්න වේදනාව එතන නිරෝධ. වෙනක ගැටගන්නේ විද්‍රාංග වලද? පොතේ පුළුවන්. ආගියක් කියන අනිත් පිළිසත වියක් වල පුළුවන්. අපිට හේතු බලයක් ඇති ඉන්න වේදනාව හටගත්ත හේතු නිරෝධ කරොත් ඵලේ නිරෝධය ඒකයි බුදුහා. එහෙනම් ඒක අපි ප්‍රායෝගිකව අපි ක්‍රියාකාරීත්වයට සම්බන්ධ කරගත්තාමයි බුදුහාම මාර්ගයක් වෙන්නේ. ආර්ය මාර්ගය වෙන්නේ. උන ආර්ය මාර්ගයේ සතර ප්‍රතිපදානිය වෙන්නේ. දැන් වේදනා නිරෝධය දැනගත්තා. ඉස්පස්සේ ඉඳලා හටගන්නේ. ඉස්පස්සේ හටගන්නේ ආයතන හතරවල ආයතන නිරෝධ කරුවා. නැහැ හැකේ වෙන එක හැකේ වෙන ඉස්පස්සේ දැක්කේ වෙන ඉස්පස්සේ ඉඳා ආයතර ආස්වාද වේදනා පස්ස බල ගත්තේ දැන් කාම වේදනා වෙන්දි විදිහට නතර වෙනවා මොකද මේ ඉස්මනාලු පස්සට සතියෙන් ඉඳව වේදනාව දැනගෙන වේදනාවට හේතුව දැනගෙන වේදනා නිරෝධය දැනගෙන වේදනා නිරෝධ මාර්ගය අනුගමනය කළේ නැද්ද අන්න එහෙම කරගත්තොත් ඔහු වේදනාවේ මිදෙළෝණකේ මිදෙනවා ගන්නෝණකේ ගන්නවා මොන පස්සරාව ගත්තද වේදනාවන් වශයෙන් ප්‍රතිපත්තා. දැන් මේ වේදනාව ආවොත් මේ කාම හිතක් හටගන්න. යටි යටි කාම වින්දනයේ ආස්වාද වින්දනයේ හේතු වෙනවා මේ පසකලයේ වින්දනයේ ආස්වාද එනකොට. ඒ හිත යටි යටි ගොල්නකට. දැන් මොකද ඉන්නේ කොහොම අත්හැරලා ඉන්නකොට.
ඒ හිත ගොඩ නගන්න තිබෙන හේතුව ඉවරයි. හේතු නිරෝධේ ඵල නිරෝධය. එහෙනම් දැන් මට ක්‍රමත් වෙමින් ඔය ආහාරයේ සංකාර වශයෙන් ගොඩ නගන්න. ඔය විඥාණයට ආහාර නඳුනු. ආහාර නිසා ජීවත් වෙන විඥාණයට ආහාර නිරෝධය විඥාණ නිරෝධය. එහෙනම් මට මොකද වෙන්නේ? නිරෝධ කළේ ජීත්තේ නිරෝධ කරගන්න. ප්‍රබල කරගන්න ජීත්තේ ප්‍රබල කරගන්න. විතරාගී විත දෝති විත මොහි බුදු ගුණ දහම් ගුණ සංග ගුණ ඇතිවට යොමු කරලා ඒව ඇතුලේ ඒ වනහල ඒවත් උතුමන් දැකලා ඒකත් ගත්තහම කවදා සාගදේශ මොකද ලැබෙන්නේ ඒක උපනිෂ්ඨය එන ඒ චිත්තය ගොඩ නගන සියලු සිත් වහන්නේ එනේ හිතන ටිකට දාන්න කියලා හරියන්නේ නැහැ ඔන්න ඔකයි නැති කරන්නේ සාගීන දේශයට මොහොත් නැගෙන හිත ඔය ආකාරයෙන් නතරවට ඒ හිත නැගින්නේ නම් මගේ හිතේ ස්වභාවයෙන් මේකයි හිතගෙන ගන්න හිත ගොඩ නැගෙන හිත දන්නවා හිත නතර කරන්න හිත දාන්න නතර කළේ ඉතිරි දන්නවා වැඩි ඉතිරි දාන්න එතකොට දැක ගන්න මෙවන් හිතක් හටගන්නේ මේ මේ හේතුවේ එතකොට මේ හිත හට ගැනීමට හේතු වන්නා කාරණේ මේකයි ඒ හේතුව නැත්නම් ඒ හිත විරෝධ වෙනවා මට ඕනේ හිත විරෝධ කරගන්න එහෙනම් ඒක දිවනා භාවයම අනුගමනය කරලා මෙතෙක් කල් කරන්නේ කිය වැරදි ආකාරපේ වැඩ පිළිවිල වෙනස් කරනවා සම්මා වැඩ පිළිවිල වැස්සෙවර වාසේ මගේ හිත සකස් වෙලා ඉඳන් ඉන්නේ පිළිවිද වේ එතකොට දන්නවා පිටපත සරා ගිහිලා තිබුණා ඒකේ සංකාර ආහාර කනේ ඒක නැගුණා දැන් මේ ආහාරය නවත්තලා තියෙනවා සංකාර නිරෝධයෙන් විඥාන නිරෝධ වෙලා මගේ හිතේ තිබිච්ච කාටයි ගැලවිලා ගිහින් කාට නෑ ඒක බාල දැන් මගේ හිතේ ඉස්සෙල්ලා තිබුණ කාමයේ නෑ ඉස්සෙල්ලා වඩා හරි සංවරයි එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ විතරාග ජීවිතේ පහළ වෙනවා මෙන්නේ ඉස්සෙල්ලා තිබුණ ගැටීමක් නෑ නේ සතෝස සිත්තම සතෝ විඥාන ජීවිත වදාන ඉස්සෙල්ලා තිබුණ එක දැක්කා සීගලා වර්ධනය කළ බෑ දැන් මොකද්ද විතරෝ නෑ විතරෝ සිත්තම විතරෝ සිත්තම ජීවිත වදාන එහෙනම් දැන් හිත විතර දෝෂ වෙලා. එහෙනම් මගේ හැටි මම්මයි දැනගන්නේ, මගේ හිතේ හැටි මම්මයි දැනගන්නේ. දැන් පොතේ මේ කරන්නේ බෑ, තමන්ගේ අත්දැකීම කරගන්න. එතකොට දකින්නවා. චිත්තේ ඉන්දියේ පාරිශුද්ධියට පත් වෙනා මෙන්න මේ ක්‍රමෙ. මේ ක්‍රමෙ මිසක් වෙන ක්‍රමෙක චිත්ත පාරිශුද්ධිය නගන්න බෑ. හේතු බල දැකලා හේතු නිරෝධයෙන් ඵල නිරෝධය දැකලා තියෙනවා. එහෙනම් හිත නගින හැටි දන්නවා, හිත නගින හේතුව දන්නවා, ඒ හිත නිරෝධ කරන හැටි දන්නවා, නිරෝධ කරන මාර්ගය දන්නවා, චතුරාර්ය සත්‍ය දන්නවා කියලා. ඒ අනුව හරියට කරගෙන ගියාම වෙන්නේ අනවාසි චිත්තය නිරෝධ කරලා විතරාග විද දෝෂ විද මොහ චිත්තයක් ඇත්නම් ඒක සසර ගාම කියන එකක් නෙවෙයි ඒක නිවෙන් සැරසෙන්නේ ඒක වල චිත්තානුගතන උදල මොකද වෙන්නේ කොහොමද ඔක්කොම වල ලෝකයේ ධර්මතාවයේ විකෘති කරලා ගත්ත නිසා තමයි නිත්‍ය වශයෙන් සැප වශයෙන් ආත්ම වශයෙන් මුලාවෙන් ගත්ත නිසා තමයි මේ ධර්මතාවයන් පස්සේ එළි එළි යන්නේ මේවා අනිත්‍යයි නේද දුක්ඛයි නේද අනත්තයි නේද මේවා අල්ලන්න දෙයක් නෑ කියලා දැනගත්තා මේවා අල්ලන්න ගියෝ කාමච්ඡන්දය ලැබෙනවා ව්‍යාපාදේ ලැබෙනවා තීන විද්දේ ලැබෙනවා උද්ධච්ච කුච්චේ ලැබෙනවා විචිකිච්ඡා ලැබෙනවා මේ පංච නීවර ලැබෙනවා මේක අත්හැරුවාම මේ පංච නීවරණේ මිදෙනවා එහෙනම් පංච නීවරණ දන්නවා නිත්‍යයි දුකයි ආත්මය කියන බුලාවක් දන්නවා අනිත්‍යයි දුකයි අනත්තයි කියන යථාර්ථයක් දන්නවා පංච නීවරණයන්ගේ මිදුණා වූ පිට සුද්ධ වෙන හැටි දන්නවා ඒකේ ඒ දැනගත්ත ධර්මතාවයියක් වෙන නිසා ওই ධර්මතාවය දීකනකොට ධම්මානුපස්සය ආවේ සතරහිත පට්ඨානෙ වැඩි ඉන්ද සතරාත්‍ය වාස්තනාවේ වැඩි කොහේවත් දෙකද? එක දෙන කීද? නෑ ඉදිනදා අපි මේ ජීවිතේ ගත කරනකොට අපිට ඉදිනදා ඒ මොහොතේ මොහොත දෙන්න සිද්ධ වෙන ඒ මොහොත දැකලා. ඔන්නේ මොහොතේ අතහාර්තියෙන් සීකල ධර්මානුකූලව සීකරලා. ආර්ය මාර්ගයේ වර්ණ එකක් එහෙම එකක් මේ ධර්මයේ. මෙන්න මේසා කියනවා මොකද? ඒ දන මේ පස්සේ දැකලා සීක කරලාම ශික්ෂණය කරලා තමයි. ඒකයි ධර්මයේ. අනිත් නිවන් දකින්න දුර ධර්මයේ අන්න එහෙම එකක්. එනගෙන ඒහි වාස්තික ධර්මයි. ඔලිය බලව තමයි හරියන්නේ. ඕක කරන්න මොකද කරන්නේ? ඕපනයික බව දැනගෙන තියෙන. මේ ඕපනයික ස්වභාවය වැටහින්න ඕනේ ධර්මයේ ස්වභාවයක් කියන. ඕපනයික කියන්නේ මොකක්ද? හ්ම්? ඒව බලව කියලා කියන්නේ සිත්හිලා දරාගෙන දුන්නා ඕපනයික කියන මේ ආදිවාසී මියන් අටුවාවදී විග්‍රහ අටුවාලි මේ ආචාර්යවාද. ඕප කියන කියන්නේ වචනෙන් කියවෙන්නේ මොකක්ද? මේ ලෝකේ උත්පත්තියක් ඇති කරවන. ඔය උපත වෙන හැටි හොයා ගන්න ඕනේ බුදු වේ වැඩි කරා. මෙන්න මෙහෙම කළොත් මේ මේ හිත් උපදින. මෙන්න මේ මේ විදිහට කළොත් මේ මේ ಜಾති පහළ වෙනවා. මෙන්න ಜಾති පහළ වෙන මාර්ගය කියලා අවශ්‍ය දැනගත්තා. උපදින න්‍යාය දකින්න. මෙන්න මෙහෙමයි උත්පත්තියක් වෙන්නේ. උත්පත්ති කරන්නා වූ න්‍යාය දැක්කා වගේ නෝ ඕක නෑ. ඉතින් මේ ඔක්කොම අපේ ධම්පිර ප්‍රායෝගිකව වලන ආර්යචායක මාර්ගයක් මිසක්
මේ හිතේ තියෙන තර්ක කරන වාද කරන්න ගත වචන වලක් නෙවෙයි ආර්යසත්‍යක මාර්ගය කියන්නේ. නමුත් ඕක තේරුම් ගන්න තුන් ඔය ආර්යසත්‍යක මාර්ගයේ වචන වල අර්ථ ටික එක එකනාගින් අහගෙන හරි තමන්ගේ හිතවිල්ල ගන්න හරි අරගෙන ඊට පස්සේ ඕක මෙන්න මේකයි ආර්යසත්‍යක මාර්ගය කියන තර්ක කරගෙන ළඟල්ලා මිස ක්‍රියාත්මක කරන බුදුබණ දැක්කේ නෑ. නිවන් දකින්න තර්ක කරන බුදුබණින් බෑ. ක්‍රියාත්මක වෙන බුදුබණින් ඕන. එහෙනම් මාර්ගයේ ක්‍රියාත්මක විය යුතු එක. පොතේ තියෙන එකක් නෙමෙයි. ඒවා උපනිශ්‍රේය කරගෙන ආධාර කරගෙන මාර්ගයේ වෙන් කළා ඉතින් අර්ථ වටහ ගන්න. මෙන්න මෙහෙ වටහ ගත්තා. එයාට කියනවා පත්‍යේක රත්නක. පත්‍යේක රත්න. එයා බලන්නේ අතීතයේ නෙමෙයි. අතීතයේ ගියා අතීතයේ ගියා. ඒක වෙන්න තියෙන වෙලා ඉවරයි. මතු එක තව අනාගතයක් ආවේ නෑ. එහෙනම් මට ප්‍රත්‍යක්ෂය අවබෝධය ලබන්න මේ දැන් දැන් මොහොතෝ. දැන් මොහොතේ ඊයේකදී. ධර්මයේ දකින්න තියෙන දැන් මොහොත. නා අරහත්තාගේ මාර්ගය වලන්නේ ඒ මොහොතේ කරන වැඩේ දැකලා. ඒක තේරුම් අරගෙන. අන්න ඒක දැනගත්ත කෙනාට කියනවා පත්‍ය කරා. උතුම්ම හදිල බුදුන් අහතේ ප්‍රාර්ථනා කරනවා. පත්‍ය කරා ප්‍රඥා නිවන් අවබෝධ කරනවා කියලා. අන්න පත්‍ය කරා ප්‍රඥා කියන්නේ ඔන්නේ බැඳින්න ඕනේ මොකද? ධර්මයට අනුකූලව ඒ මොහොතේ ස්වභාවය දැනගෙයි. ඒ මොහොත සංවර කරගත්තා නම් සංවර කරනවා. වැඩි ඉතනන්න වදන. මෙන්න මෙතන ඉන්නකෙද. අතීතයේත් නැහැ අනාගතයේත් නැහැ වර්තමානයේ ක්‍රියාත්මක වෙයි. ධර්මයේ තන. මෙන්න මේක තමයි නිවන් දැකීම මඟ. ඔබ තමයි ප්‍රාකාත සම්දිත්තික අකාලිකේ. මේක ඔබ නැක පච්චත්තා වේදබ්බු විඤ්ඤෝ කියන ගුරුලින් කිව්ව විදිහට. ගැඹුරු වැඩි අහරම යලි යලි ආරාරි අර්ථය වටහා ගන්න උත්සාහ කරන්න. අවබෝධ කරගත්තොත් නිවන් දකින්න අටමාලං කරගත්තාම එයා සංඥා සංඥා ගුල්ලෙක් වෙනවා. මහ ගුණ සංඥා තියාගෙන ඉන්න කෙනෙක් වෙනවා. සංඥා තියාගෙන නිවන් දකින්නේ චක්‍රේ දැනගෙන චක්‍රේ තනපුරව ඒ මොහොතේ විහදමින් ගතේ තීරණේ අරගෙන අනුරක්ෂය ඇති කරන්න ඕනේ. ඒක නිවන් මාර්ගය. ඒ විදිහ වෙන නිවන් මාර්ග කාටවත් දෙනක් දාන්න බෑ. ඉතින් ඒක උපනිශ්‍රී ලබා දෙන්න පුළුවන්. උපනිශ්‍රී නැතුව කවදාවත් නිවන් මාර්ගයක් කෙනෙකුට හොරා ගන්න බෑ. මහා උපේදී ලෝකනා බුදුආනන්ද මහතේ මහා කල්යාණ මිත්‍රය. ඊට පස්සේ උන්වහන්සේ අදින් ධර්මයේ දැනගෙන අවබෝධ කරගෙන අධ්‍යක්ෂින් ලබව රහතන් වහන්සේලා. ඉතින් ඊළාට ඒ මට්ටමේ ආර්ය උත්තමයන් වහන්සේලා. ඒ ධර්මයේ අවබෝධ කරගත් හනුමාන ඥානින් හරියට ඒ අවසානයේ ඉතිරි වෙයි. ඒ වෙලාවට ටිකක් හරි නම් වෙන්නේ ඒ උත්තමයන් ඇසුරු කරනවා. ඔහොමම ඉන්නෝ. අවලාගේ මහ උත්තමයන් වහන්සේලා ආර්ය උත්තමයන් වහන්සේලා ඇතුළේ ඉන්නකොට සත්‍ය ධර්මයේ අහන ලැබෙන සැකහැරෙන මූල ධර්මයේ ලබාවෙන ධර්ම අවබෝධය ලබා ගන්න මොකද? ඒ මගින් සකස් කරගන්න.